හරි ළමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ 11 වසර ළමයිට පරිමාව ගන්න එක. එතකොට හැම পেපර් එකකම පරිමාව ගන්න අනිවාර්යෙන් තියෙනවා. ලේසියෙන් ලබා ගන්න පුළුවන් ගණක් මේ තියෙන අපිට. ඉතින් මේ පරිමාව ගන්න කොහොම රෙකෝඩින් අපි හදන්නේ? එතකොට හදන්න ක්‍රම ටික තමයි මම හද වෙන කියන කතා කරන්නේ. එතකොට මම මෙතෙන්දී කතා කරලා තියෙන කොළපාට පොත බස්නාහිර පළාත් කොළපාට පොතේ තියෙන දෙවෙනි වාරෙන් නම් තියෙන සියලුම ගණන් ටික මම හදලා තියෙනවා. දෙවෙනි වාරෙන් නම් තියෙන සියලුම ගණන් ටික, ඒ කියන්නේ পেපර් ප්‍රමාණයක් කරන යම් ප්‍රමාණයක් මම යනකොට পেපර් ටික ගණන් කරලා අවසානයේ විදිහට අවසානයේ পেපර් ටික ඇතුල් කරලා අරගෙන ගණන් කරලා දෙන්න. ගණන් ටික හදලා එතකොට මේක වීඩියෝ එක බලනකොට ඔයගොල්ලෝ නවත්තනවත් බලන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සුළු කිරීම හරියට කියලා බලන්න. පළවෙනි රෝමිනක් තමයි මේකේ සුළු කිරීම හරියට. වැඩදුනා නම් කොහෙද වැඩදුනේ? දෙවෙනි එක හරියට. වැඩදුනා නම් කොහෙද වැඩදුනේ? මතක ඇතුව මම සුළු කරන ක්‍රම හොඳට බලාගෙන ඉන්න. මම සුළු කරන්නේ කොහොමද? මම කපනකොට ඒවා කපන්නේ කොහොමද? කොහොමද මේවා එහාට මෙහාට දාන්නේ? කොහොමද හිටන්නේ? ඒවා හොඳට ඔළුවට දාගන්න. ප්‍රශ්නේ කියන්නේ දැන් වැඩදීම නෙමෙයි විභාගයේ වර්ධනය කරා ගන්නන්නේ නැති වෙන. විභාගයේ වරද්දන්න වරද්ද දෙවනවා ඔයගොල්ලෝ මේක හරියට ඔළුවට දාගත්තේ නැත්නම්. මොකද මෙතන ගියාම මම පරිමාව ගැන ආයේ පන්ති කතා කරන්නේ නැති නිසා. පැයක් එකයි විනාඩි 20ක්. ඒ කියන්නේ පැයක් විනාඩි 20ක් වගේ මේ උපරිමයයි මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක හැකිතාක් බලන්න නිතර නිතර බලන්න. කාලය ගන්න එපා. පුළුවන් තරම් මේ වීඩියෝ එක බලන ගමන් හරි කමක් නැහැ. නැවත ආයේ මේ ගණන් හදලා නැති අය, ඒ කියන්නේ වැරදි කට්ටිය ආයේ නැවත මේ ගණන් ටික මතක ඇතුව හදන්න. හදන්න නැතුව තේරුමක් නැහැ. පැහැදිලිද කියන එක? ඒක නිසා මම මේකේ වීඩියෝ එක දානවා. ඔයගොල්ලෝ බලලා මොන හරි දෙන ප්‍රශ්න තියෙනවා නම් මට කෝල් එකක් දීලා මාව දැනුවත් කරන්න. පැහැදිලි ඉන්නේ? අල්ලම් දැන් වැඩේ පටන් ගන්න යන්නේ. මම අද මේකේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ කතා කරන්නේ ඔයගොල්ලෝ ගාව තියෙන බස් රහිත පළාත් පොතේ තියෙන පරිමාව හා ධාරිතාව ගණන් කරන්නේ. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා මුලින්ම සිලින්ඩර් එක පරිමාව, ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මේ අවුරුදු පිරමීඩයක පරිමාව, ඊට පස්සේ කේතුක පරිමාව, අවසානයේට කෝලයක පරිමාව. ওই පරිමාව සම්බන්ධ ගැටලුවට ඉගෙන තමයි මම කතා කරන්නේ. පොඩි අතපසුවීමක් වුණා මගේ අතින්. දැන් ඔයගලන්ට මම WhatsApp group එකේ මුලින් සඳහන් කරේ අවසාන වාර, එහෙනම් කොළපාඩ පොතේ අවසාන වාර 2016, 2017, 2018. ඒ තුනත් එක්ක ඕලල් papers වල ඉතුරු ටික තමයි මම සඳහන් කරේ. ඒකෝර මම දැන් මෙතනදී තෝරගන්නවා දෙවෙනි වාර. ඒ කියන්නේ අපි පන්තිය කරපු නැති, අපි අන්තිමට පන්තිය නවත්තපු දැනින්න දෙවෙනි වාර වල තියෙන පරිමාව ගණන් ටික සියලුම ගණන් ටික හදන්න. ඒ කියන්නේ දෙවෙනි වාරේ ඉඳන් තුන්වෙනි වාර. ඒකෝර papers 7ක් හෝ 8ක් අපිට හම්බෙන්න ඉඩ තියෙනවා. right. එතකොට මම දැන් මේ පටන් ගන්න මුලින්ම ඔයගලන්ට ඔයගොල්ලෝ පෙරලා ගන්න ඕනේ දෙවෙනි වාර බස්නාහිර පළහත ගම්පහ අධ්‍යාපන කලාපයේ 2016 පේපර් එක. ආයෙත් කියනවා දෙවන වාර පරීක්ෂණය ගම්පහ 2016. ඒකේ තියෙනවා 8 වෙනි ගාන. ඒකේ 8 වෙනි ගාන පරිමාව ගන්න තියෙන්නේ. ඔගේ රූපි චුට්ටක් ගැටුම් සහගත තත්ත්වයක් තියෙනවා. ඔගේ රූපේ හරියට ඒගොල්ලෝ ඇඳලා නැහැ. දුක කිනාක වැරද්ද. ඔක ඔරිජිනල් ගාන මොන එකක් තිබුණේ නැහැ. මේ මේකට පොත ගන්නපු කිනාක වැරද්දක් වෙයි කියන්නේ. නමුත් අපිට ගාන හදන්න අවස්ථාවක් ඒකට බලපාන්නේ නැහැ. right. අපි පටන් ගන්නවා 8 වෙනි ගාන. කියලා දිනවා හරස් කඩ අරය සෙන්ටිමීටර 14ක්ද දිග සෙන්ටිමීටර 7ක්ද වන ඝන සිලින්ඩරාකාර ලෝහ දණ්ඩක අරය හරස් කඩ අරය 14යි කියලා කියලා දෙනවා. එතකොට මෙතන වාර රූපේ පේනවා, ලෝහ පැත්ත රූපේ තියෙනවා. ඔය ලෝහ දණ්ඩ ගැන තමයි මම කතා කරලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ ලෝහ දණ්ඩෙ පුතේ අපේ රූපේ අන්තෝ නිකන් දාලා වශයෙන් මම මේ කියන්නේ නැහැ. මම රූපේ මේ පැත්තෙන් දැන්නා. එතකොට මෙහෙම ගත්තොත් අපි ඕමෙන්කන් මෙවිතන. එතකොට මේ ලොකු දණ්ඩේ තමයි අරය 14ක් වෙන්නේ. 14යි cm වෙන්නේ. මෙන්න මෙච්චර අරයක් සහිත දිග සෙන්ටිමීටර 7ක් වෙනවා. මෙයාගේ දිග සෙන්ටිමීටර 7ක් වන ඝන සිලින්ඩරාකාර ලෝහ දණ්ඩකින්. මේක ඝන සිලින්ඩරයක්. මේ ලෝහ දණ්ඩේ දිග 7යි වන සිලින්ඩරයේ රූපේ පරිදි, කියන අරූපේ පරිදි සිලින්ඩර තියෙනවා. ඉතින් මේක ඇතුලේ තව සිලින්ඩර තියෙනවා මම මේ ડિපාර්ට්මන්ට් එකේ නේද? පැහැදිලි වෙන්න. අනෝම් සිලින්ඩරයක් කපලා අයින් කරනවා. එතකොට මෙයාගේ මෙතන ඉඳන් අරේ ඒක උඩ දක්වලා තියෙනවා
සෙන්ටිමීටර 7යි කියලා. ඒතකොට දිග වෙන්නේ මෙහාට ගිහමයි කියලා මම හිතනවා. මේ දිගම තමයි තියෙන්නේ දිග සෙන්ටිමීටර 7යි. ඒතකොට ඔයගොල්ලන්ට මේක නිකන් හරියට වැළවුවොත් නිකන් බම්බුවක් වගේ. ඒ කියන්නේ ඇතුලේ මේ වගේ ඔයගොල්ලන්ට හරස්තල වැළවුවොත් මේක වෙන්නේ මෙන්න මේ කල්පාට කැලල මෙන්න නිල් පාට කැලල. එතකොට කළු පාට සම්පූර්ණයෙන් ඔය නිල් පාට නුවර ඉවත් කරනවා. එළිය දාගෙන දිනවා. රයිට්? එතකොට එළිය දාගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම පුෂ්යක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ පුෂ්ය ඉදිරියට යනවා. පැහැදිලිද? එතකොට මෙයා ගැන තමයි මේ කතා කරන්නේ රූපේ. රයිට්? එතකොට බලමු අපි රෝවි ලක්කන් එකපිට සදාන් කරලා දිනනවා. හරස්කඩ අඳුරු කොටසේ වර්ගඵලය සොයන්න. හරස්කඩ අඳුරු කොටසේ කියන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය ගන්න. හරි. මේරුත් මෙලොත් පැහැදිලි වුණාට මෙතන තියෙනවා මෙන්න මෙයාගේ අරය සෙන්ටිමීටර 14යි පොඩි කෙනාගේ අරය 7යි. ඒ කියන්නේ 14ක් ලොකු රවුමකින් 7ක් ලොකු රවුම අපි අඩු කරගන්නවාන්නේ ඉතිරි කරපු කෙනාගේ වර්ගඵලය එන්නේ. ඒකෝර මම මෙහෙම දානවා සූත්‍රය එකපාර ලොකු කෙනාගේ සූත්‍රය කෙනා වෝට්ටයක් නේද? ඒතර යාගේ සූත්‍රයේ 5R වර්ගය ඒකෙන් අඩු කරනවා තවත් 5R වර්ගයක්. දැන් බලලා ගන්න බෑ මෙතන මේ 5R වර්ගය කියන්නේ ලොකු කෙනා මේ 5R වර්ගය කියලා කියන්නේ පොඩි කෙනා. එතකොට 5R වර්ගය මම ආදේශ කරනවා බොරුවට මම 5ට අගයක් දාන්න යන්නේ නැහැ මොකද හේතුව? මේක ලියලා තියෙනවා. ඉතින් එන්න දාන්න. රයිට්? මම මෙහෙම දෙයක් කරනවා. මේ දෙකකින් 5 එක පොදුයි. 5 ගත්තා විදිහට R වර්ගයෙන් R වර්ගය කියන හදාගන්න. මේ දෙකෙන්ම 5 වෙන එක අරගෙන. එතකොට 5 කියල කියන්නේ 42යි. අගේ අරගෙන කරනවා. මේ කියන්නේ ලොකු කෙනාගේ අරගෙන. ලොකු කෙනාගේ අරගෙන සෙන්ටිමීටර 14යි. එතකොට 14 වර්ගය ඍණ 7 වර්ගය. මේ සුළු ගණන හරියම පහසු උගලට වර්ග දෙකාන්තරේ මතක ගන්න. 22 වෙදීම 7 උණකිරීම මේ තියෙන වර්ග දෙකන අන්තරයක්. එතකොට මෙයාව හදා ගන්න පුළුවන් 14 ඍණ 7 14 ධන 7 කියලා. එතකොට 22 වෙදීම 7 උණකිරීම 14 ඍණ 7 කියවම 7යි 14 ඍණ 7 කරුවාම 21යි. එතකොට මෙයාට මෙයා කපනවා 22 වරක් 21. අපි 22 වරක් 21 බැලුවොත් 1 වරක් 2 2යි 1 වරක් 2 2යි 2 වරක් 3 4යි 2 වරක් 3 4යි 2යි 6යි 4යි 462 cm වල වර්ගය. දැන් හරස්කඩ වර්ගඵලය එන්නේ 462 cm වල වර්ගය. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයට ගියොත් අපේ දෙවෙනි ප්‍රශ්නය පගැටි නැතනම් ලෝහ දණ්ඩේ දිග cm 7ක් නම් කුහර ලෝහ දණ්ඩේ ලෝහ පරිමාණය ඔබලට මතක නම් අපි අවසානයේදී මම මේක කතා කරා ඕනම ප්‍රිස්මීය ආකාර රූපයක එක ඒකාකාර හරස්කඩක් සැරේ ප්‍රිස්මීය ආකාර රූපයක පරිමාව කියලා කියන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස නැත්නම් දිගකට කියලා තිබුණොත් ඒක දිග වෙනවා. ඒතර හරස්කඩ වර්ගඵලය කියලා කියන්නේ මෙතන දැන් අපිට ආවා 462යි ඒක ගුණ කරනවා උසින්. උස කියලා කියන්නේ මෙන්න මේක. ඊගොල්ල හතේ ගුණ කරනවා 7 14 එකක් ඉතුරුයි 4ක 42 එකේ 43 ගුණ දාන 4ක් ඉතුරුයි 4ක 4 28යි 28යි 4යි 32යි සෙන්ටිමීටර වල 3 වර්ගය රෝමී ලක්කන් 3යි. ඉහත ලෝහ දණ්ඩ උණු කර ඒ කියන්නේ මෙන්න මේ ලෝහ දණ්ඩ උණු කරලා ලෝහ අපතේ නොවන පරිදි සෙන්ටිමීටර 7ක් වන සමාන කේතු දෙකක් සාදයි නම් කේතුවේ ඍජුසේ කියන්නේ මෙන්න මේ ලෝහ දණ්ඩ. ඒ කියන්නේ මෙන්න මේ පරිමාව යොදාගෙන මේක යොදාගෙන හදනවලු කේතු දෙකක්. කේතු දෙකක් කොහෙන්ද ගත්තොත් මේ තරල. එතකොට කේතුවේ අරේ දීලා තියෙනවා 7යි. සෙන්ටිමීටර 7යි කියලා. ඉතින් දන්නේ නැහැ. ඉස්සර මම 5 වෙනකොට දාන විස්තර විදිහ මහත
ආරමුදාන හතයි හතයි එච්ච දන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලි වෙනවා නම් මෙතන මුලින්ම හතට හත කැපෙනවා වෙන මොකක් කැපෙන්නේ නැහැ. එතකොට දැන් අපිට ගන්න තියෙන ඔප්ෂන් එක තමයි මෙන්න මේ x උත්තර කරගන්න. x උත්තර කරගන්න ආරමුදයක් නැහැ 3234 මේ 22යි 2යි 7යි. මේ ඉන්න කට්ටියට හරස් මුදිය දානවා. මේ ඉන්නකොට හරස් මුදිය වුණාම යකට එනවා 2යි 22යි 7යි. එතකොට මේ තියෙන තුන උඩට යනවා මෙන්න මෙහෙම. එතකොට මේ පැත්තේ ඉඳිෙන්නේ x පමණයි. දැන් මේක කැපුවොත් අපි සාදරව මේ වල පිළිදී 11ක් වෙනවා. 11 සරණ 2 32ට 11 සරණ 22යි 10ක් වෙනවා. 10 3යි කියලා කියන්නේ 103යි. 10යි 3ක් මේ 3 දෙක කරපුවාම 103යි. 103 න් 11 සරණ 9ක් තියෙනවා 99ක්. මේකෙන් 99ක් ගියාම 4ක් ඉතුරු. ඒ 4යි මේ ඉතුරුන 4යි ගන්න 4යි 44ක් 11 සරණ 4යි. මෙතන 2යි. තවත් සංගලව මම හිතනවා මේක හදේ මෙදලෙත් කියලා සාධාරණ විදිහට එනින්නම් මම මේකේ තුන ඕමුන් තියාගෙන තුන කිරින් විදිහට මම මේ හදේ මෙදන්නේ යන්නේ 29 වෙනි 7 වෙනි 4යි එතකොට 28යි ඉන්නේ 4 කරු විදිහට එකක් ඉදිරියු මේ එකයි 4යි එකයි මෙලෙන්නේ 14යි 14ට 7 වෙනි 2යි බෙදනවා දැන් 7 කැඩලා තින්නේ 2 ගුණ කිරීම 2 එතකොට මම මේක සාධාරණ කරනොත් මෙයාට කරනවා 21යි උත්තරේ ඉන්නේ මොන මෙච්චරයි ඒ කියන්නේ 21 වරක් නැදෙන්නේ 21 වරක් නැගියනවා 63 වෙනවා දෙකෙන් මම මේ වැට උත්තරේ ගන්නවා සමානයි 62 බෙදුවාම එන්නේ 36 sorry 30යි 60 එන්නේ එතකොට 31 කියලා කියන්නේ 62යි 21.5යි සෙන්ටිමීටර හරි අපි රීඩියක් බලමු ඉතින් ඔයාලා මතක ගන්න කියලා දීපා හේතු දෙකක පරිමාව තමයි 3234 3234 එතකොට එක හේතුක බලන්න මේක දෙකෙන් බෙදෙනවා දෙකෙන් බෙදුවාම එක හේතුක පරිමාව එන්නේ 3ට 2 කියව 1යි 12ට 6යි ආයෙ 3ට 1යි 14ට 7යි 1600 17යි සෙන්ටිමීටර වල 3 ඉන් බලන්න. එතකොට මේක බැලුවොත් දැන් මේ මේකල කියලා තියෙනවා ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ග්‍රෑම් 12යි කියන. ඝන සතහන් කරලා තියෙනවා. එතකොට අපි මේක බැලුවොත් ඝන සෙන්ටිමීටර විතර බලමු. එතකොට අපි මෙයාගේ ස්කන්ධය බැලුවොත් 1600 ගුණ කරනවා මෙන්න මේ තියෙන තොලයන්ම පහකට මොනවා නම් අදීසි වෙන්න. ඉවරක් අර 14 එකේ ඉවරක් 2 එකේ 3යි ඉවරක් අර 12 එකේ 2යි කිතුයි. ඉවරක් එකේ 2යි 1යි 3යි ඉවරක් අර 7යි ඉවරක් එකේ 1යි ඉවරක් අර 6යි ඉවරක් එකේ 1යි. 4යි 4 3යි 10යි 3යි 1ක් කිතුයි. 2යි 1යි 3යි 4යි 6යි 3යි 9යි 1යි. 19404යි ග්‍රෑම් වෙනවා. මේ කිලෝග්‍රෑම් කරපුවාම 1000 කිලෝග්‍රෑම් කිතුම් පාරක් වයින්වා. 19.4 බිංදුවයි 4යි කිලෝග්‍රෑම්. තම තමන් උත්තර කරන හරියට බලන්න. වැරදි චිතන් තියෙනවා නම් මොනවද වැරදි චිතන් කියලා හොඳට සූක්ෂම බලාගන්න මේක උවමනායෙන් කරන්න. මේකට මේක හොරට කරන්න එපා මොකද කරන වෙලදී දැන් අපි මේ වෙලාවේ අපිට ප්‍රශ්නයක් ඇදලා තියෙනවා. අපි මේ ප්‍රශ්නෙට gedeli නම් නිකම්ම මොන දෙන්න බෑ. අපි මේ මාරි පුළුවන් උපරිම කරන්න ඕනේ. ඉතින් ඔයගලන්ට මගෙත් එක මහන්සියක් තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ අවන්තෝ මේකට මහන්සියක් නැත්තම් ඔයගොල්ලන්ට ලබන අපේ අප්‍රේල් වගේ නේද? මේක ප්‍රතිපලය ඉතා හොඳ බලන්න. ඒ නිසා එහෙමකම් බලන්න දෙන්න එපා. මම කී දේ ආර සුට්ටම් එක අමතක කරා. හරිද? අපි යන්නේ අපේ දෙවෙනි ගාන. එතකොට දෙවෙනි ගාන තමයි මම තෝරාගත්තේ 2016 දෙවෙනි වාර කැලණි අධ්‍යාපන කලාවේ. 2016 දෙවෙනි වාර කැලණි අධ්‍යාපන කලාවේ. ඒකේ 6 වෙනි ගාන. මුලින්ම මේ ගැටළු හදනකොට පුතේ මේ ගාන කීවල හදන්න නෙමෙයි කීවන ගාන රූප චුට්ටක් අරගන්නවා. මොකද මේක ඔල්ලි ගියාගෙන හදන්න ලේසි ඉතාම පහසුයි. මේ ගාන කියවීමෙන් කියන්නේ කියවනකොට රූප පොඩ්ඩක් අඳගත්තා. රූප දැක්කම අපිට හරිම සරලයි මේක මොනවද දන්නේ මොනවද දන්නේ නැති කියලා තේරෙනවා. රයිට්. මේකේ කියලා දෙන ඍජු කේතුවක පතුලේ යන්නේ ඒද ලම්බෝස 3යි ඒද වේ. ගොඩක් අඳගෙන කේතුවක. ඒක අඳගත්තොත් පතුලේ යන්නේ ඒ ලම්බෝස 3යි ඒ. ඊට පස්සේ කියලා දෙනවා හරි සරල ගානක් එක
රෝමිලක්කම් එක කේතුවේ පරිමාව 5a වල 3 බලය බව පෙන්වනවා. උත්තරේ දිය දිනවා. අපිට එහෙම දිනන්න දිනවා. ඔකල දන්නවා කේතුවේ පරිමාව ඕනම කේතුවක පරිමාව වෙන සූත්‍රයක් තියෙනවා. ඉස්සරහත් අපි කරා 3n 1යි 5r වර්ගයේ. අපි මේක ආදේශ කරන්න තියෙන ආදේශ කරනකොට චුට්ටක් බලන්න. ඔයගලගේ රෝමිලක්කම් එකේ දීලා තියෙන පිළිතුරේ 5 වලට අගේ ආදේශ කරලා දෙන්න. එනි ඉලක්කමක් කැවිලා නැහැ. බලන්න 5 වලට අගේ ආදේශ කරන නිසා 5 හෙන්නුන තියෙනවා. ඉතින් මොකද කරන්නේ අපි අගේ ආදේශ කරොත් 3n 1යි 5n 5යි r වර්ගය. r කියන්නේ k. k වර්ගයේ 3 කිරීම උස කියන්නේ 3යි 2. එතකොට බලන්න පේනවා මෙතන මෙන්න මේ තීර තුනට මෙන්න මේ තුන කැපුනහම 5 මෙතන ඉදු වෙනවා. මෙතන a දෙකයි a එකයි කියලා කියන්නේ සම්පූර්ණ ඒවා තුනයි. ඉතින් දීලා දෙන උත්තරේ ආවා. රෝමිලක්කම් දෙක. ඊළඟ කියලා දෙනවා කේතුවේ අරය නොවෙනස්ස තබා. ඒ කියන්නේ දැන් මේ කේතු තුනක් එක වෙනස් කරන්න හදන්නේ. හැබැයි අරය වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ආ සමානයි කේතුවේ ඒම තමයි. වෙනසක් නැහැ. ලම්බ උස දෙගුණ කරනවා. ආ ඉස්සර ලම්බ උස කිව්වේ 3යි. දැන් ලම්බ උස මේකළු දෙගුණ කරනවා 3යි ඒව දෙකේ ගුණ කරපුවාම මෙතන ඉන්නේ 6යි. පැහැදිලිද කියන එක? එතකොට මේක 6යි කියනකොට අහලා තියෙන්නේ එම කේතුවේ පරිමාව මුල් කේතුවේ පරිමාවෙන් කී ගුණද? ඒ කියන්නේ මෙහිම හදන කේතුවේ පරිමාව මෙන්න මේ කේතුවේ පරිමාව වගේ කී ගුණද කියලා අහන්න. ආයෙත් අපි මේ කේතුවේ පරිමාව අහන්න. 3n 1යි 5r වර්ගයයි 3n 1 5n/5යි r n වලට k/m/i මේක උස වෙන වලට 6යි මේකෙන් මේ කැපෙනවා 6 3 වල 2යි ඉස්සරහට දෙකම ගේනවා 5 මෙතන ඉන්නවා මෙතන a 2යි මෙතන a 2යි ඔක්කොම a 3යි එතකොට ගන්න පැහැදිලි වෙන්න ඕනේ මේකට ඉස්සෙල්ලා දෙන 5 වල 3 බලය මෙහා 2යි 5 වල 3 බලය. ඒ කියන්නේ පිළිතුර දෙගුණයක් වෙලා තියෙනවා. දෙගුණයක් වෙලා තියෙනවා. ඊළඟට අපි රෝමිලක්කම් තුනක් ගන්නවා. මුල් කේතුවේ ලම්බ උස නොවෙනස්ස තබා. ආ. පළවෙනි කේතුවේ ලම්බාත ලම්බ උස වෙනස් කරන්නේ නැහැ කියලා කියනවා. ඒකේ මෙන්න සමානයි 3යි එම තමයි. නොවෙනස්ස තබා. පතුලේ අරය දෙගුණ කළොත් පතුලේ අරය කියන්නේ r වල දෙගුණ කරනවා. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ a දැන් මේක දෙගුණ කරපුවාම 2යි a කරොත් එම කේතුවේ පරිමාව ඒ කියන්නේ මේකට දාලා යන ආදේශයේ වෙන පරිමාව මුල් කේතුවේ පරිමාවෙන් 4 ගුණයක් බව පෙන්වනවා. දැන් ඔයගොල්ලෝ බලන්නේ මේ ඉස්සෙල්ලා මේක ලම්බ උස දෙගුණ කරපුවාම දෙගුණයක් ආවා. දැන් ආයෙ දෙගුණයක් කරපුවම කොහොමද 4න් කියලා බලයි. වැඩි හිතන්න එපා. ඔය ගියාම 4 ගුණයක් වෙනවා කියන්නේ. අපි ආයෙ කේතු පරිමාව සූත්‍රය දානවා. 3n 1යි 5r වර්ගයයි 3n 1යි 5n 5යි r වර්ගය. කල්පනා කරන ආරම්භක කරන විදාමාර r සමාන 2යි d. එතකොට මෙහෙම 2යි d වර්ගය නම් අපි වැරදි. මේක දාන්න අපි තරහක් එක්ක දාන්න. මොකද අර එහෙම දැම්ම 2 බලය අයින්නේ ඒක විතරයි. මෙහෙම දැම්ම තරහක් සයිකල් දැම්ම 2යි d වෙන දෙන්නටම 2 බලය අයින්නවා. ඊට පස්සේ මේක s කින් ගුණ කරනවා. s කින් ගුණ කරනවා කියන්නේ s කින් ගුණයි. මම මේක දැන් සරල කරන්න යනවා. 3n 1යි 5 5යි 2 වර්ගය 4යි a වර්ගය එහෙමමයි මෙතන 3යි k. දැන් මේ තුනට මේක කැපෙනවා. වාඩගෙන ඉලක්කම් ඉස්සරහට ගන්නවා අපි. 4 5 එහෙමමයි මෙතන a 2යි මෙතන a 1යි කියන්නේ අවසානයේදී 3යි. හරිද? පළවෙනි කෙනා පළවෙනි දිනේ බලය දෙවෙනි කෙනා 4 වරක් පළවෙනි තුනේ බලය. ඒ කියන්නේ එම නිසා ප්‍රකාශය සත්‍ය වේ. පැහැදිලිද? හරිද? ඊළඟට මම උඹලට තෝරගන්නේ 2017 2017 කොළඹ අධ්‍යාපන කලාපයේ දෙවෙනි වාරය 2017 දෙවෙනි වාරය කොළඹ අධ්‍යාපන කලාපයේ තියෙන ඔයගොල්ලෝ පිළිවෙල පේපර් එක මේ පොත පෙළගෙන ගියොත් පිළිවෙල තියෙනවා එකින් එක පේපර් එකක් පේපර් එකක් පාසල තමයි තියෙන්නේ. ඒක 2017 දෙවෙනි වාර කොළඹ අධ්‍යාපන කලාපයේ පේපර් එක තමයි අපි දැන් මේ කරන්නේ. මේක තියෙනවා ගාන තියෙන්නේ අපිට
රූපේ දක්වා ඇත්තේ පතුලේ ඇරිය දෙකයි ඒ හා උස හතරයි ඒ වන හේතුවකි. හේතුවක් අර්ධගෝලයක් මත සවිකර ඇති ආකෘතිය. එම සංයුක්ත ඝන වස්තුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ඒ සහ පයසොලින් දක්වන්න ළමයි පෘෂ්ඨ වර්ගඵලය අහන්නේ. ඒ කියන්නේ මේකේ අපිට අහු වෙන පුරවන් දෙකින් ඇරියොත් ඔබට අහු වෙන එක අයිස්ක්‍රීම් එකක් අහු වෙනවා. අයිස්ක්‍රීම් එකක්. කෝන් එකක් නෙදී. ඒතකොට යටින් අහු වෙනවා වක්‍ර පෘෂ්ඨ කොටසක් ඒ දීනේ අර්ධගෝලයක වක්‍ර පෘෂ්ඨ කොටසක්. ඒතර පුතේ මේකේ මුළු වක්‍ර පෘෂ්ඨ ගැන කතා කරමු. මුළු පෘෂ්ඨ වර්ගඵලය ගැන කතා කරොත් අපිට උදින්න ඕන කෝල් එකක්. ඒ කියන්නේ හේතුවේ වක්‍ර පෘෂ්ඨය. අහ ලියන්න. හේතුවේ වක්‍ර පෘෂ්ඨය. හේතුවේ වක්‍ර පෘෂ්ඨය තමයි උඩදී. ඒකට එකතු කරන්න යට තියෙනවා අර්ධගෝලයේ වක්‍ර පෘෂ්ඨය. right. ඔයාලා මතක නම් සූත්‍රයක් තිබ්බා අපිට හේතුක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා. හේතුක මුළු පෘෂ්ඨ වර්ගඵලය. හේතුවේ යට තියෙන්නේ ඔයාලා මතක නම් රූපේ මෙහෙම තියෙන්නේ. යට තියෙන්නේ වෘත්තය. වෘත්තය කියන්නේ පයි r වර්ගයෙන් ගන්න වඩේ කෝණ එක වක්‍ර පෘෂ්ඨය ගන්න නම් ඒකට සූත්‍ර තියෙනවා පයි r l. මේ මම මතක තියාගන්න මේ පෘෂ්ඨ වර්ගඵල සූත්‍ර අපිට දෙන්නේ නැහැ මේ පේපරේ. පෘෂ්ඨ වර්ගඵල සූත්‍ර අපි තමයි අපිට මතක තියෙන්න ඕනේ. එතකොට පරිමාව සූත්‍ර නම් පේපර එකේ මුල මේක සඳහන් කරනවා. එතකොට හේතුවේ ඉන්නේ මේක. එතකොට මේකෙන් අපිට යට මේක කොටස හුන්නේ නැහැ. මේක අපිට අත්දහුවෙන්නේ නැහැ. මේක මතකෙතුලින් තියෙන. මේක අපිට අතපොත දාලා ගන්න මේක සෙට් කරලා තියෙනවා. එතකොට අපිට මේකෙන් මේක යාර අවශ්‍ය වෙන්නේ නැහැ මේක. ඒ කියන්නේ හේතුවේ වක්‍ර පෘෂ්ඨය සූත්‍රය පයි r l ගන්න අර්ධගෝලයේ වක්‍ර පෘෂ්ඨය වලට වදන නම් අර්ධගෝලයේ අරයා නම් මේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලය 4 පයි r වර්ගය කියන්නේ රූට් ආගේ 4ක්. දැන් මෙතන 4 පයි r වර්ගය අතරින් දාලා තියෙන්නේ හේතුව කර තියෙනවා මේකේ ගෝලයක් මේකේ අර්ධගෝලයක්. ඒක ගෝලය අර්ධගෝලයක් කරන්න නම් මොකද කරන්නේ? මෙන්න දෙකින් බෙදන්න. සර 4 පයි r වර්ගයේ දෙකින් බෙදපුවාම 2 පයි r වර්ගය. මේගොල්ලෝ ඉල්ලලා තියෙන ළමයි පයි සහ ඒ සරින්. ඒතකොට මේක අමුතුවෙන් ආදේශ කරන්න දෙයක් අපිට නැහැ. ඒතකොට අපි ආදේශ කරොත් මම මේ විදිහට කරනවා සරල වෙන්න. මේ දෙන්නගෙම පයි එකයිනේ. මේ දෙන්නගෙම පයි එක නිසා මම 1 පයි එකක් අරගෙන ඇතුළට දානවා r l ගන්න. r වල වාක්‍ය නැත්තම් සුපුරුදු විදිහට කරමු සමානයි කියලා නැත්තම් කන්ටිනියුස් එකක් මොකක්ද මේ කරගන්නේ කියලා. මේ බලන්න. පයි වලට පයි මායි. r වලට එන්නේ 2i d. උසලින් වලට එන්නේ මෙන්න මෙතන තියෙන උසල. සෝරි මෙතන තියෙන්නේ h එක. එතකොට අපි මෙන්න මේක හොයා ගන්න. මේ අපිට ඕනේ ඇල උස. මොකද l නේ තියෙන්නේ. මේ l තමයි ඕනේ. මේ තියෙන්නේ h. එතකොට ඔයගොල්ලෝ දැන් කොහොමද පේනවා මේක කොහොමද හොයන්නේ කියලා මෙන්න මේකට පයිද කරලා දානවා. මෙන්න මම මේ වලින් පයිද කරලා දානවා. මේක 2i a. මේක 4i a. මේක l කියලා ගත්තොත් පයිදගල සම්බන්ධයට අනුව l වල වර්ගය සමානයි 4a වල වර්ගය ධන 2a වල වර්ගය. 4 වර්ගය 16යි a වල වර්ගය ධන 2a වර්ගය 4යි a වල වර්ගය. ඔතන මෙහා පුතේ l වර්ගය සමානයි 16a වර්ගයට 4a වර්ගය එකතු කරපුවාම අපිට එන්නේ 20යි a වල වර්ගය. එතකොට මේකට වර්ගමූල කරනවාම මූල 20 ඇතුලේ ගිරවෙනවා a වර්ගය මොනවා මේක. තව චුට්ටක් දෙයක් සරල කරන්න ගියා මම මේක මතක් නැහැ. මොකද මට දෙමා දෙන්නේ නිසා. දැන් 20යි මූල වල a වල වර්ගය කියනවා තව සරල කරන්න ඕන. මොකද මම 20ව කරි කරන්න ඕන. 20 දෙකින් බෙදුවා 10යි දෙකින් බෙදුවා 5යි 5
ආදීනෙවුවා එකයි. එතකොට මෙතන ජෝඩුවක් ඇඳලා මේකේ 20 කියලා කියන්නේ දෙකේ වර්ගයයි 5යි. මේකට වර්ගමූල ලාභුවාම වර්ගයේ වර්ගමූලය කියලා දෙකක් ලිහිගෙනවා. මෙතන මූල 5යි. ඒ කියන්නේ 2යි අතුරට දාන්න පුළුවන් මූල 5 එලියට ගන්නවා අපි. ඒ කියන්නේ ආදේශ කිරීමක් නිසා අපිට මහල් කොට මේක ගැන මොකද කියන්න යන්නේ. එතකොට එන් නෝට් වල මම ආදේශ කරනවා මෙන්න මේ හෝටල් වලට ආවා. මේක තමයි දැන් මම ඕනේ. එතකොට දෙවර මූල 5 වරක් ඒ කියලා මම එන්නට ආදේශ කරනවා. ඊළඟ මෙලාවයි 2යි 5 නෝට් 5යි r වල වර්ගය. මෙතන r කියන්නේ අර්ධගෝලයේ 2යි 2යි a ගේ වර්ගය. තලකව වර්ග වෙනවා මෙතන දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා 2යි 2යි 4යි 5 වෙනවා දැන් මූල 5ත් අපි මෙතන ගන්න 4යි මූල 5යි 5 වෙනවා මෙන්න මෙතන a වෙනවා 25 ඔච්චර මේක සරල කරන්න නෑ නේද එතකොට දැන් මෙතන හදා 2 වර්ගය 4යි 4 වදාක 8යි 5 ඒ වල 2 බලය සෝරි මෙතන 1 එකක් තියෙනවා මෙතනත් 1 එකක් තියෙනවා මෙතන දෙකේ බලය කියලා ඔන්න ඔතන තියෙනවා. පැහැදිලිද? මේ මොනවා තව තුට්ටක් පොඩ්ඩක් වගේ සරල කරන්න ඕන. සරල කරන්න කොහොමද? මේ දිනාගෙම හතරක් පොදුයි 4 එදිට ගත්තොත් සහ 5 පොදුයි ඒ වර්ගයක් පොදුයි. 5 ඒ වර්ගයක් ගත්තොත් අතුරට යනවා මෙතන මූල 5 ධන 4 වඩා 2 වෙන එකට වෙන්නේ. ඔන්නම සරල කරන්න පුළුවන්. ඒක දෙන්නේ නැත්තම් ලකුණක් කැපෙනවා. මොකද මේ සමානයි කියලා දෙන්නේ නැහැ නේද? මේකේ උත්තරයයි නැගෙන්නේ උත්තරය දෙකම සමානයි කියලා දෙනවා. 3 1යි k g වලින් කියන්නේ 2යි a g වර්ගය උස කියන්නේ 4යි. එතකොට අපි ඔන්න කියනවා මෙතන 3 1 එහෙමමයි 5 එහෙමමයි. මෙතන 2 වර්ගය 4යි a වල වර්ගය ගුණ කිරීම ආය 4යි a වල වර්ගය. ඕගලන්ට පුළුවන් නම් මෙන්න මේක මුලින්ම දැක්කම. මේ දැක්කම දුක ගන්නෙ 1 වරක් 4 4යි 4 වරක් 4 16යි. විසි පහයි කියලා. හැබැයි දැන් ඔයගොල්ලෝ රූපේ දැක්කොත් එතන රැත්තන රූපේ තියෙන නම් ඇලෝසනක් නෙමෙයි.
රූපෙදී එන්නේ රිඩියුසර් ඒ කියන්නේ H තමයි දීලා තියෙන්නේ අපි බලමු මොකද වෙන්නේ කියලා ගන්න හදලා නැහැ හැලෝස් තමයි දීලා තියෙන්නේ මම මේ රූපය අරගෙන රූපය අරගෙන තියෙන මිනිමයි එතකොට පුතේ මේක අපි දන්නේ නැහැ ඔයාලට ඔක්කොම බලින් මොකද දාලා ගන්න ඕනේ අපි H දන්නේ නැහැ H ලාගේ කොහොමද අපි දීලා නැහැ අපිට R ලාගේ නම් ඔයා ගන්න පුළුවන් මම මේක ගන්න එක තමයි අපි වැලියු දෙකින් හරියන්නේ දැන් පුතේ ඔයාලට අත්‍යන්තයෙන් කියනවා මේක පරිධිය සමානයි 44යි එක පරිධිය සමානයි 44 කියන ලක්ෂයක් දීලා තියෙනවා පරිධිය කියලා කියන්නේ ඔයාලට මතක නම් මම මේවා අහලා තියෙනවා ඔයාලගෙන් පරිධිය කියලා කියන්නේ සමීකරණයේ රූපය ඕකට අපි ආදේශකුත් පටස් ගන්න හරියනවා මෙන්න බලමු පරිධිය කියලා කියන්නේ 44යි 2 කියන්නේ විදිවිදි මහතයි හරිය දන්නේ නැහැ දැන් මොකද කරන්නේ 44 ලියාගෙන යට තියෙන 7 උඩට ගන්නවා 2 22 යටට ගන්නවා සමානයි ආ මේකට මේක කැපෙනවා r සමානයි 7යි ඔන්න අපේතාව 7යි ඊළඟට සුර එක තමයි මහන්නේ ඉච්ච තමයි මොකද ඒක ඉන්න පිළිවෙලක් තියෙනවා වැලි පොඩි රිඩියුසර් ඉච්ච තමයි යන්නේ ඔයගොල්ලෝ මේකට 5 දෙකස් දැම්මොත් මේදී 25 මේක h මේදී නැරේ 7 පයිදල සම්බන්ධිත අනු කර්ණීය වර්ගය සමාන වෙනවා h වල වර්ගය ගන්න 7 වර්ගය එතකොට 25 වර්ගය කියන්නේ ඔබට මතක නම් 625 සමානයි h වර්ගය ගන්න 7 වර්ගය 49 625 පැත්තට මෙයා වෙනවා ඍණාත්මකයේ සමානයි h වර්ගය සමානයි මෙතන 5 නම් යන්න බෑ අඩු කරනවා 15 නම් යන්න පුළුවන් 6යි මෙතන දෙන්නේ 1යි 11 4 ගියාම මෙතන 7යි මෙතන 5 576 මෙයාට වර්ගමූලය දාපුවාම 576 කියලා කියන්නේ 24 වරක් 24 ඒ කියන්නේ 24 වර්ගය තමයි 576 එතකොට 576 වර්ගමූලය කවුද කියලා උත්තරේ 24 තුන්වෙනි කටින් අහලා තියෙන්නේ මේ වැලි කොටේ වැලි පරිමාව. ඔයන්න පුළුවන් කරනවා දැන් අපි ඔක්කොම හරි කියන්නේ. පරිමාව දැම්මොත් 3/5 r වර්ගයේ 3/1 දැන් මේක 5 ඇසුරේ නෙමෙයි වැන්නේ කියලා දෙන්නේ නේද? සැබෑ උත්තරයක් එනවා. ඒතර අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේක ආදේශනා. 5/22 = 7 r ඒ කියන්නේ 7යි 4 පාරක් දා ගන්නවා. h කියන්නේ ආවද 24. න්යායද න්යායක් කරනවා. 3 වරක් 28යි 8 වරක් 7 වරක් 22. එතකොට මෙහෙම ගත්තොත් මේ 22 වරක් හරියට 154යි. 22 වරක් හරියට 154යි. 154 8ෙන් ගුණ කරනවා. 8 වරක් හතර 32කින් 2 දානවා 3ක් ඉදුරුයි. 8 වරක් 40කින් 43 දානවා 4ක් ඉදුරුයි. 8 වරක් 84යි 12. ඒ කියන්නේ පරිමාව ලස්සන දෙනවා. 1230 2 cm වල 3 බර. ඊට පස්සේ කියලා තියෙනවා මහාන විද්‍යාව කියනවා මුල් ටික මතක ගන්න. ප්‍රෝමිනක්කන 4 මෙම වැලි වල ට්‍රැක්ටර එක ට්‍රේලරයට يعني පිටිපස්ස කොටසට කටවා විකුණු ලබන අතර ට්‍රේලරයේ දිග පළල උස ඔන්න පිළිවෙලින් දීලා තියෙනවා. මුලින් බලන්න දිග පළල උස තුන් දෙනාම දීලා තියෙන එකක සමානයි. ඒක සමානයි. වෙන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙම වැලි වල සම්පූර්ණයෙන්ම විකිණීමේදී වැලි ට්‍රේලර් කීයක් උකුණන්න පුළුවන් කියලා අහනවා. හරි. හොඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ඒ ට්‍රැක්ටර් එක පිටිපස්ස කොටස දැකලා තියෙනවා නම් ඒක මෙන්න මේ වගේ කොටසක්. දිග දෙකක් ආ දිග දෙකක් මම ඔතන මෙහෙම අඳුනනම් කොහොමද තමයි උන්නේ. හරි. එතකොට මේකේ කියලා තියෙනවා දිග 3 මීටර පළල 2යි. දිග 3යි අත දිග මේක නෙමෙයි. අපිට කැමති එකක් දැන්න හැකියා. දිගට එන්න ඕනේ මේක. දිග පළල 2 මීටර උස 3/1 මීටර. එතකොට අහලා තියෙන්නේ අර මේ වැලි පොඩි 1232 මේ වගේ ඒවා කීයකට පටවන්න පුළුවන්ද කියලා ඉති පාර මේකෙන් අරන් යන්න ඕනේ. හරි. අනිවාර්යයෙන්ම මුලින්ම අපි ට්‍රේලරේ පරිමාව හොයන්න ඕනේ.
එළවෙන්නේ පරිමාව. ඔයාලා මතකනම් ටේලර් දෙකේ ඝනකාභයක් හැටියට. ඒතකොට දිග 3යි පළල 2යි උස 3යි. ඉතින් මේ වේගය මේක කැපුණාම ඒකේ 3යි. හැබැයි මතකයෙන් ඝන මීටර දෙකක් තමයි එන්නේ. හරි. මගෙන් කරද්දක් කියලා දුන්නා ඒක සම්බන්ධව මෙතන මේ සෙන්ටිමීටර වලින් එන්නේ 24 නේද? මීටර. එතන මීටර නම් තමයි එන්නේ. එතකොට ගැටලුවක් එන්නේ නැහැ නේද? එතකොට අපිට රසයක් එන්නේ නැහැ. එතකොට මෙයක් තින්නේ මීටර වලින් ගණන් මීටරින් මෙයක් තින්නේ ගණන් මීටරින්. එතකොට ඉතින් අවශ්‍ය ලෝඩ් ගන්න. ඒ කියන්නේ වාර ගන්න බලන්න පුළුවන්. වැලි මොඩේ තියෙනවා 1232යි ගණන් මීටර. ඒක බෙදන්න ඕනේ 2යි ගණන් මීටරකින්. මේකට මීටර කැපෙනවා 12 දෙවරක් 6යි පුරණ දෙවරක් 1යි ආයේ ඒ කියන්නේ මේ වැඩි කොට අදින් මේ ට්‍රැක්ටරේ ඉන්න ඕනේ 600 16 වත් 600 16 වත් ලොකු ගාන ලොකු සිතන් දෙයක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ right පැහැදිලි නේද right අටවෙනි ගාන බලා ගන්න මේ තියෙන්නේ කැලණිය 2017 දෙවන මාස right අටවෙනි ගාන හේතු දින 1.2 වෙන ගමු මේකේ මෙහෙම තියෙනවා මෙයා දාලා තියෙනවා 3 කියලා මෙයා කියනවා 4 කියලා මෙයා කියන්නේ ඒ කියන ඇලවස පුදයන්වල මේ වගේ එකක් කරනවා පයිතන දෙක සේනම් ගන්න මොකද හේතු මෙවලා අගේ මේක අගේ දන්නේ නැහැ right එක මතක තියාගන්න මෙන්න. එතකොට කියලා තියෙනවා ෆෝමියුලා එකක් මේක AS වලින් L හොයන්න. ඒ කියන්නේ L හොයන්න AS වලින්. කියන්නේ පයිතගරස් ෆෝමියුලස්. පයිතගරස් සම්බන්ධයෙන් දැම්මොත් මෙතන L, මෙතන 4i, මෙතන 3i. එතකොට උදේ L වල වර්ගය සමාන වෙනවා 4i වල වර්ගය ධන 3i වල වර්ගයට. right එතකොට L වල වර්ගය සමාන හතර වර්ගය 16යි මේ වල වර්ගය 3 වර්ගය 9යි මේ වල වර්ගය. ඔයාලට පේනවා 16යි මේක 9යි කියන කරපුවාම 25යි මේ වල වර්ගය. අපි මේකට වර්ගමූලයේ දාපුවාම L සමානයි 25 වර්ගමූලයේ 5යි වර්ගයේ වර්ගමූලයේ ලැබෙනවා. L කියන කියන ලස්සන වෙනවා උත්තරය 5යි 1 කියලා. හරිද? ප්‍රෝමිලක්කන් දෙක මෙම හේතුවේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය 15 පයි ආර් වර්ගය බව දෙන වක්‍ර පෘෂ්ඨය. ඔබන් ඉස්සෙල්ලා මතක නම් හේතුවේ වක්‍ර පෘෂ්ඨය. හේතු සම්පූර්ණ පෘෂ්ඨවර්ගඵලය පයි ආර් වර්ගය වෙන පයි ආර් වෙන මේ කියන්නේ යට කොටස මේ දින වක්‍රය. අපි දැන් මේක මේක අයින් කරන්න මේ වැඩන්නේ. එතකොට අපි ඔබට ආදේශ කරොත් පයි ආර් එල් පයි වල දාන විදිහේ මෙදීම හත බලන්න පයි තියනවා කියන්නේ. ආයි කියනවා පයි කියනවා පයි දානවා කියන්නේ පයි එහෙමමයි ආර් කියලා කියන්නේ 3යි ගේ ගුණ කිරීම එල් කියලා කියන්නේ 5යි. ඔබන් වෙනත් නම්බරක් 5 15යි පයි එහෙමමයි ඒ වල දෙකේ පද. ප්‍රෝමිලක්කන් දෙකේ දින උත්තරය ලස්සන්ට ආවා. 3 ආර් සමානයි 2යි නම් හේතුනි පරිමාව අන්න අර බව පෙන්නන්න 96යි 5 කියලා පෙන්නන්න. හරි මම මෙතන පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා. මේකවල දීලා තියෙන r සමානයි 2යි කියලා. ඇත්තටම මෙතන r කියලා දෙන්නේ නැහැ. මොකද r n එක වුණොත් එහෙම ගන්න බෑ. මොකද මෙතන මේකවල අදහස් කරන්නේ a සමානයි 2යි. a සමානයි 2යි නම් 3යි a කියලා කියන්නේ දෙවරක් 3 6. එතකොට 4යි a කියලා කියන්නේ ළමයි 4 වරක් 2 8. right අපි ඔබගේ ආදේශ කරන දැන් කීපේ පරිමාව තුනින් එකයි පයි ආර් වර්ගයේ h බලන්න එක තුනින් එකමයි පයි කියන නිසා ඒක ඉතුරුම පයි දාලා දෙනවනේ පොරට පයි ආදේශ කරන්නේ පයි එකමයි r වර්ගයේ r වලදී මේ 6 නේ 6 වර්ගයේ ඉඳලා කියන්නේ 6 ගුණ කිරීම 6 ගුණ කිරීම x කියලා කියන්නේ මොනවාද 4 කි ඒ කියන්නේ 4 කි කියන්නේ උත්තරය 8 කියලා දෙනවා මෙයාට මෙයා කමුවාම 3යි ඔයාලා දැන් නම් තේරෙනවා තුනකින් මේකයි 8 වරක් 48යි 48 වල දෙකෙන් ගුණ කරුවාම 96යි ඊපස්සට
Dasi paper ini paling mama gak. Terus putih api ini yang mana nih? Anak kita
නවී ගානෙ අරූප ඇදගෙන කියනවා අරය හතක්ද උස 10ක් වෙන සිඳිදාකාර බඳුනක් පිළිඳලා කරගත්තා නේද අරය 7යි උස 10යි අරය 7යි උස 10යි සිඳිදාකාර බඳුනක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවක් මේක සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවනවලු පුරවා අර්ධ ගෝලාකාර බඳුනක් සම්පූර්ණයෙන්ම ජලයේ පිරෙන තෙක් ගලා යෑමට සැලැස්සූ ඇටවුමක් රූපේ දක්වයි. එහා පැත්තේ රූපේ තියෙනවා. මම ඒක දැක්කේ නැහැ. එහා පැත්තේ රූපේ තියෙනවා. හරි මේක හොඳ ගානක්. ආ මම දැන් මේ ගාන සැහැණ දෙන්නට හදාගෙන බැරි වෙච්ච ගානක්. ඒක මේක හොඳ මට්ටමේ මේ ගාන. එතකොට මම මේක ඇටවුම මෙන්න තියාගන්න මම අර්ධ ගෝලෙම කියනවා. අර්ධ ගෝලයක් තියෙනවලු ඒකේ විස්තර දාලා තියෙනවා නේ අනේ විස්තර මු දාලා නැහැ එතකොට මේක මෙන්න ආර්මීකින් ප්‍රයත්න කියලා දන්නේ නැහැ රයිට් එතකොට කියලා තියෙන්නේ අර්ධ ගෝලාකාර බඳුන සම්පූර්ණයෙන්ම පිරුණු පසු සිලින්ඩරාකාර බඳුනේ ජලය මිලිලීටර 140 අතන යන කිතුන ඒ කියන්නේ මේකේ තියෙන දැන් මේ බටේකින් යන්නේ කොහොම බටේකින් යනවා මේක සම්පූර්ණයෙන්ම කිරුණාම ඇතුලේ ඉතුරුනවාලු 140යි මිලිලීටර මේ සිද්ධිය හොඳට තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ කිරුණ තමයි මෙන්න මේක හොඳට මේක තේරුම් ගන්න ඕනේ එතකොට මේකේ සම්පූර්ණයෙන්ම වතුර පුරවලා තියෙනවා මේ බටේ මගින් මෙතෙන්ද ගියාට පස්සේ මේ බටේ මගින් මෙතෙන්ද ගියාට පස්සේ දැන් මේක සම්පූර්ණයෙන්ම පිරුණාට පස්සේ තුරන්නේ නැහැ නවතිනවා දැන් තුරන්න පස්සේ ඉතල 140ක් ඉතුරු වෙනවා ඒ කියන්නේ සිලින්ඩරේ තිබ්බ පරිමාව දැන් තියෙන්නේ අර්ධ ගෝලයේ සහ සිලින්ඩරේ තර 140ක් තියෙනවා පැහැදිලි කියන එක සිලින්ඩරේ ඉස්සෙල්ලා තිබ්බ පරිමාව සිලින්ඩරේ දැන් තියෙන 140ක් ගන්න දැන් අර්ධ ගෝලයේ ගිහිලා තියෙනවා. එතකොට මුලින්ම 140 පස්සේ විසඳ ගන්නවා. මොකද මතක නම් අපි සම්බන්ධකමේ කියන නැත්තම් 8 සම්බන්ධකම තියෙනවා. ඝන සෙන්ටිමීටර 1ක් කියලා කියන්නේ මිලිලීටරු 1ක්. ඝන සෙන්ටිමීටර 1ක් කියන්නේ මිලිලීටරු 1ක්. ඒ කියන්නේ ඒ වගේ කල්පනා කරන දෙයක් මම කියනවා නම් ඝන මීටර 1ක් කියලා කියන්නේ මිලිලීටර 10. ඔය සම්බන්ධයෙන් තමයි මේ වැඩේ කරන්නේ. එතකොට ඔයාලට පේනවා මොකද 140 මිලිලීටර කියන්නේ මේ 140 මිලිලීටර කියන කෙනාව ඝන සෙන්ටිමීටර වලින් තියාගත්තා වෙන්නේ 140 තමයි. එතකොට අපිට ගණන් ගන්න හිතුවක් එන්නේ නෑ මෙන්න මේ ප්‍රශ්න. හරි දැන් මම මේක තේරුම් ගන්න. දැන් හරිනේ. දැන් ඔයගොල්ලෝ බලන්න කියන්නේ මේ සිලින්ඩරේ ඉස්සෙල්ලා තිබ්බ පරිමාව. මෙන්න මේ ඉස්සෙල්ලා තිබ්බ පරිමාව තමයි මෙන්න මේකට කියලා තියෙන්නේ. ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත් සිලින්ඩරේ හිස්සෙච්ච පරිමාව තමයි මෙන්න මේ අර්ධ ගෝලයේ පරිමාවට සමාන වෙනවා. කියන්නේ සිලින්ඩරේ ඉස්සෙල්ලා තිබ්බ පරිමාවට පරිමාවෙන් මේක අඩු කරපුවාම වෙන පරිමාව. ඉස්සෙල්ලා තිබ්බ පරිමාවෙන් මේක අඩු කරපුවාම වෙන අගය තමයි මෙන්න මේ දෙය දෙන්නේ. ඒක තමයි මෙන්න කියලා තියෙන්නේ. ඕනම වෙන කොටස් වලින් කඩා ගන්න පුළුවන්. මම මුලින්ම සිලින්ඩරේ තිබු පරිමාව ගැන මුලින්ම සිලින්ඩරේ තිබු පරිමාව සිලින්ඩරේ සූත්‍රයේ පරිමාව වර්ගයේ h පයි කියන්නේ 42යි අලේ දානම 7 ගුණ කිරීම 7 ඉස්සෙල්ලා පුළුම දිවිච්ච නිසා සම්පූර්ණ කටවට්ටක් තිබෙන නිසා අවසර දාන්න වෙනකොට 10යි මේක මෙහෙම කැපුවා 22ක් හත 154යි 154 10 10 ගුණ කරපුවාම 1540 සෙන්ටිමීටර මේ බලන්න දැන් ඔයගොල්ලෝ පේනවා ඉස්සෙල්ලා 1540 40ක් තිබ්බා එතකොට දැන් ඉති වෙලා තියෙන 140යි ඒ කියන්නේ අපි පිටතට ගිය පරිමාව බැලුවොත් පිටතට ගිය පරිමාව ගන්න 1540 න් අඩු කරනවා 140 ඒ කියන්නේ 1400යි සෙන්ටිමීටර තුනයි ඒ කියන්නේ මේ පිටතට ගිය කොහෙටද මෙතනින් පිටතට එහෙට ගියේ නෑ ඒක සම්පූර්ණයෙන්ම අර්ධ ගෝලයට පිරුණා ඒ කියන්නේ මේ අර්ධ ගෝලය සමානයි දැන් 1000 හරි මොකද මේකේ තිබෙච්ච ටික තමයි මෙන්න මෙතනට ගියේ. පැහැදිලිද කියන එක? හරි.
බලන්න මේක මොකක්ද අහලා තියෙන්නේ කියලා. ආ අහලා තියෙන්නේ අර්ධ ගෝලාකාර බඳුනේ ඇතුළත අරය. ආ අර්ධ ගෝලයේ අරයව තමයි අන්න අරය කියලා ලියන්න තියෙන්නේ. ඔය අර්ධ ගෝලයේ පරිමාව. අර්ධ ගෝලයේ පරිමාව. ගෝලයේ පරිමාව කියන්නේ 3/8 pi r ගණනය. මේක අර්ධ දහයක භාගයක් ගන්නවා සමාන 1400. අගේ ආදේශ කරමු. පටන් ගන්නවා මෙහාට මෙහා කරමු 2යි 2 බෙදීම 3යි 5 වල කියන්නේ 22 බෙදීම 7යි r වල 3 බලය සමානයි 1400. right? දැන් මොකද කරන්නේ? r වල 3 බලය 1400 වුණොත් යාගෙන මේ 7යි 3යි මේ පැත්තට එනවා. ඒ වගේම 2යි 22යි මෙන්න මේ පැත්තට එනවා. දැන් කපන්න ඕනේ. මේක ගැඹුරු වෙන්නේ 700යි. මේක දෙකෙන් ගැපුවොත් එන්නේ මෙතන 11යි මෙතන එන්නේ දෙවරක් 350. එතකොට පේන්නේ කියලා මොච්චරයි බැලුවොත් ඕගොල්ලන්ට පේනවා හරියට අර උත්තරේ බලන්න උත්තරේ යන්නේ 11 තියෙනවා. අපිට 11 වෙනවා තියෙනවා. ඒ කියන්නේ මෙතන යන්නේ වැඩි යන්නේ නැහැ කියන්නේ. යටි 11 එහෙමමයි 350 තරක් 300ක් අත සුවර වෙන අර දෙන්නවා. 7750 මෙන්න. පොඩ චෙක් කරලා බලමු. මේ කරන 350 300ක් අත 21යි. 350ව මම 21යි. එකලක් හා පහයි එකලක් තුන 3යි. දෙවලක් පහ 10යි එක එකක් එක දෙවල 3යි 7යි. 5යි 3යි 7යි එකද දුර. පැහැදිලිද? 7350 ආවා. 3ේ බලයක් අයින් කරන්න අපි දානවා ඔක්කට 3. එකෙන් ආව සමානයි ඔක්ක ඇතුලේ 3ේ බලය 7350 බෙදීම 11. පැහැදිලිද? හරි ළමයි. දැන් මම ඉන්නේ වර්ෂාවසාන පේපර් එක 2017. වර්ෂාවසාන පේපර් එක 2017. ඒකේ පරිමාව ගන්නට 11 වෙනි ගන්න තමයි පරිමාව දෙන්නේ. රයිට් රූප භාගයත් නැද ගන්න හොඳට බලන්න. විස්තම්භයේ සෙන්ටිමීටර 6ක් වූ ඝන ලෝහ ගෝලයක් උණු කරනවා. ගෝලයක් කියනවලු මෙයාගේ විස්තම්භයේ සෙන්ටිමීටර 6. මේක උණු කරනවා හදනවලු ඝන ලෝහ ගෝල 3ක්. හොඳ ගන්න. ඝන ලෝහ ගෝල 3ක්. ඒ කියන්නේ මෙයා හදන අමෙතින් ගන්න කොහොමද? එතකොට මේ තුන් දෙනාගේ ගෝල දෙක විස්කම්භයේ සෙන්ටිමීටර 3. විස්කම්භය කියලා දෙන්නේ අරේ නේ නේද? එතකොට විස්කම්භය 3යි. දෙන්නේ කී 3යි. අනිත් කෙනා විස්කම්භය දීලා නැහැ. ඉතින් ගෝල විස්කම්භය d කියලා කියනවා. ආ. මේක සම්භය d. කියලා දෙන්නේ අනිවාර්යෙන් මේක මොනවද කියන්නේ? right b කියන කෙනා සමානයි u d කියන කෙනා සමානයි u 3යි කොක්කේ 3 කියන්නේ ඝන මූල 6 එක වෙනවා. b කියන කෙනා සමානයි 3යි ඝන මූල 6 එක වෙනවා. නේද? අපි දාගමු. ඒ කියන්නේ මේකේ පරිමාව සමානයි නම් මේක ගන්න මේක ගන්න මේක. එතකොට මේකේ ගෝලයක් නේ. හරි අපි දාමු. 3/4 pi r ඝනය සමාන වෙනවා. මේකට දානවා. 3/4 pi r ඝනය ඝන 3/4 pi r ඝනය ඝන 3/4 pi r ඝන. ඉතින් මේ ගන්න ගොඩක් අය 2017 වෙනකදී ගොඩක් අය කලබල වුණා. මේක අම්මෝ මාර අමාරුයි. මාර අමාරු වෙන්නේ. ඒවට ඇත්තට කියනවා නම් මෙතනක් ගණන් හදලා දෙනවා, මෙතනක් ගණන් හදලා දෙනවා, මෙතනක් ගණන් හදලා දෙනවා, මෙතනක් ගණන් හදලා දෙනවා. එතකොට මේ 4 දෙනාගෙන් 3 හතර කපල් ගන්න ඕන. ඉවත් කරන්න පුළුවන්. පටන් ගන්න ගමන් ඒක. ඊට පස්සේ වාඩි වෙනවා. මෙතන 5 තියෙනවා, 5 තියෙනවා, 5 තියෙනවා, 5 තියෙනවා. ඒකත් කපල් ගන්න ඕන. ඊට පස්සේ ඔයාලා බලගෙන ආවනේ. r තියෙනවා, r තියෙනවා, r තියෙනවා, r තියෙනවා. ඒක බලන්න හදි කියලා. මෙතන r කියලා දැන් වෙනවා කියන්නේ d කියලා කියනවා නේ. එතකොට මෙතනගේ වෙනවා කියන්නේ මෙතනගේ වෙනවා කියන්නේ මෙතනගේ වෙනවා කියන්නේ. ඒක නිසා මේකට r තුනේ බලයට r තුනේ බලයට r තුනේ බලයට r තුනේ කපන්න බැහැ. ඒ කියන්නේ මම කපනවා 3/4 3/4 3/4 3/4 5 කැපුවා 5 කැපුවා 5 කැපුවා 5. හරිම සරලයි. ඉතින් වෙන්නේ r වල 3 බලය සමානයි r වල 3 බලය ගන්න r වල 3 බලය ගන්න r වල 3 බලය. දැන් තමයි තාම කල්පනාවෙන් මේක අගේ ආදේශ කරන්න ඕනේ.
මේ ආරල තුනේ මොකද මෙතන කියන්නේ විස්කම්බේ විස්කම්බේව දෙකට බෙදපුවාමනේ ආරෙන්නේ එතකොට මම මෙහෙම කරනවා හයවෙන කෙනා බෙදීම දෙක තමයි එයාගේ තුනේ බලය තමයි ආරල තුනේ බලය ඒ වගේම මෙයාට දැන් මෙතන විස්කම්බේ විස්කම්බේව දෙකට බෙදන්න ඕනේ මෙන්න තුනේ බලය තමයි දැන් ආයෙ විස්කම්බේව දෙකට බෙදන්න ඕනේ මෙන්න තුනේ බලය තමයි ආයෙ විස්කම්බේව දෙකට බෙදන්න ඕනේ
දිග 30යි දිග 30ක් වන සිලින්දරාකාර ඝන ලෝහ දණ්ඩක් උණු කොට ලෝහ අපතේ නොවන පරිදි මේක උණු කරලා ගිරයක් හදනවා ඒ ගිරෙන් හදනවලු ඝන ලෝහ බෝල 16ක් ඒ කියන්නේ මේ බෝල බෝල හදනවලු 16ක් එතකොට කියලා තියෙන මොකද්ද කියලා බලන්නකෝ ගෝලයක අරය ඔන්න උත්තරේ තියෙන එක බව පෙන්වන්න තියෙනවා ඒ කියන්නේ යාර අරය වෙන්නේ අපි මේ සම්බන්ධව තමයි කොහොමද යන්නේ සිලින්දරේ පරිමාව සිලින්දරේ පරිමාව කියන්නේ පරිඝාර වර්ගයේ h සමාන වෙනවා ගෝල වදි ගෝල කියන්නේ 3/4යි πr ගණනේ වගේ 16ක් පටන් ගන්නවා අර ලියන්න පුළුවන් 8π වෙනවා මේ 5 වෙනවා 5π අපරද වෙනවා තුන යාක කන්න නැහැ ඒක සමාන නැති නිසා මෙතන r කියන්නේ 9යි 9ේ වර්ගය ගුණ කිරීම 30 සමානයි 4 බෙදීම 3යි r වල 3ේ බලය ගුණ කිරීම 16 එච්චර මේක සරල කරන්න පුළුවන් තමයි දැන් අපි මෙතනින් r 3ේ බලය උත්තර කරොත් මම මේ කඩනවා කඩන්නේ කොහොමද 9 වර්ගය කියන්නේ 9 වෙන දින 9 වෙන දාල 3 වෝදා මෙතන මේ තියෙන යට කියන තුනේ ඉන්නේ උඩට යට තියෙන තුන උඩට එතන උඩ තියෙන 4 16 වෙන ඉන්නේ යට ඔන්න වැඩි දැන් අපහන් දුවන් වැඩි කපේ ගමු උදාහරණ පිළිනවා මේක කපපුවාම දෙවරක් 15යි දෙවරක් 2යි උත්තරේ තියෙන්නේ පොඩක් උත්තරේ චුට්ටක් බලාගෙන යන්න ඕනේ ඔබල බලන්න උත්තරේ යට කියලා තියෙනවා යට 32 තියෙනවා දෙවරක් රාශි සූත්‍රපම් නිදෙනි ඊගෙන අපි මේකල දින වැඩි හරියටම හරි වරෙනවා r වල ප්‍රතිපදේ සමානයි යට දෙවරක් රාශිය 32යි ඒක පොඩි හැටියට උඩ උත්තරේ එන්න ඕනේ 3645 එක චෙක් කරමු බලන්න කියලා නමවරක් තමයි 81 මෙතන උත්තරේ 81යි මම 82ව 15 තුනින් උඩ කරනවා 15 තුනින් 45යි පස්සරක් එක 5යි පස්සරක් අට 40යි 4ක් එක 4යි අතරක් අට 32යි 5යි 4යි 6යි 2640 වැඩි දැන් තුනේ වලය කරන කොක්කට 3000 මේකේ කොක්කට 3000 දැන් මේ r 10 වෙනවා 3640 පහේ මමයි මේවා කැඩෙන්නේ නැහැ මොකද ඒකට අර විදිහට දෙන උත්තරේ පැහැදිලි කියන්නේ මේ පරිමාව ගන්න හරිම ලේසි ඔගොල්ලෝ පරිමාව ගන්න අමාරු කරගන්නේ පළවෙනි එක රූප සටහන් අඳින්නේ නැති නිසා මේ රූප සටහන් හදලා තිබ්බොත් මෙතන මහලම කටුලක් එන්නේ නැහැ රූප සටහන් තමයි හරියට දත්ත ලබන කරන්න ඕනේ නැහැ ඊට පස්සේ වෙන ක්‍රියාවලිය මොනවද කියලා පොඩ්ඩක් ඔලුවෙන් දාගන්න මේක උදලා මෙතන ආසයක් තමයි ඔච්චරයි කන්සෙප්ට් එක ඔච්චරයි මේ සංකල්පය නම් මොකද මම සිතුවද ඊට පස්සේ මතක ඇතුව සුළු කිරීම හරියට කී නැත්නම් ගන්න හරි මේ ගන්න ලේසි ලකුණු 10ක් ගන්න පුළුවන් මොකද හේතුව මේක නම් බහුතරයේදී අපිට ඒ බව පෙන්වන්න කියලා දෙන්නේ කියන අගයක් ගිහලා ඒ අගේ කීයද කියලා අපිට දීලා තියෙනවා අමුතුවෙන් අපිට හොයන්න දෙයක් නැහැ ඒක පෙන්වන්න තියෙන්නේ එතන මාරම ලේසි එතන පුතිය දැනට මම මේ පරිණාම ගණන් හද එක නවත්තනවා මට එතකොට ඉතුරු වෙලා තියෙනවා 2016 ඔලිව් පේපර් එක 17 ඔලිව් පේපර් එක 18 ඔලිව් පේපර් එක 19 ඔලිව් පේපර් ගණන් හතරක් ඉතුරුලා දෙනවා මම මේ ගණන් හතර පස්සේ පන්තියෙදි හදනවා පුතින් ආයෙත් ඉල්ලන්නේ මේක සීරියස් ගන්න ඕනේ මේක විහිළුවකට ගන්න එපා මේක කරනකොට උමනාවෙන් කරන්න මේ ගණන් මෙතන මට ගණන් කරන්න හම්බුනේ ගණන් කීයද කියලා මේ ගණන් සෙට් එක ආයෙ නැවත හරි හදන්න මේ ගණන් ලේසියෙන් 10ක් ගන්න පුළුවන් ගන්න මේක අතරින් ගියොත් ලොකු අපරාධයක් වෙනවා ඒක නිසා මම ඒකයි මුලින්ම අපේ රිවිෂන් එකට ඒ කියන්නේ මේ කොරෝනා කාලේ නිසා මේක දැන් ආයෙ හොයාගත්තේ මේක මොකද අනිවාර්යෙන් මේක සම්පූර්ණයෙන් ලස්සනට වැඩේ කරලා ඉවර කරන්න ඕනේ ඒක නිසා මතක තියාගන්න මේක මොනහරි තේරෙන්නේ නැති මොනහරි බැරි දේවල් තියෙනවා නම් ආයෙ නැවත නැවත මේක කරන්න මතක තියාගන්න නැවත නැවත කරන්න මේ ගාන ආයෙ නැවත නැවත හදන්න කරුණාකර වීඩියෝ එක බලනකොට මතක ඇතුව අමාරු තැන් වලින් බලන්න මොනහරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මට කරුණාකර මට කෝල් එකක් කර දාලා මට ඉස්සරේ සඳහන් කර ගෲප් එකේ දාන්න තු කෝල් එකක් කර ගමන් නැහැ මට පුදුලිව දාන්න දාලා සර් මට මේ ප්‍රශ්න ටික තියෙනවා ඒතර මේ පළවෙනි ගැටලුව මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන අනිවාර්යයෙන් මේ ප්‍රශ්න විසඳ ගත්තේ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට පේපර් එකට මුන්නේ පැහැදිලිද